හොරු නැවත අල්ලන අල්ලන අල්ලනවා කියන ඔබතුමාට බයක් නැද්ද? ඔබතුමාලට එහෙම චෝදනා කියනවා නම් කිසිම චෝදනාවක් නැහැ. මොකද ඇත්ත චෝදනාව වෙන්න එපා. කුසලාණෙන් යනවා කියලා. ඇයි මේ හදිසිය මෙහෙම උනේ? නෑ ඉතින් පුළුල් සඳාන කුසලාණේ ඉන්නවා, පුටුව ඉන්නවා. එතකොට එක්සත් ජාතික පක්ෂේ ඉන්නවා, ඊළඟ මහජන එක්සත් පෙරමුණ ඉන්නවා. විශාල කණ්ඩායමක් ඉන්නවා. විශාල කණ්ඩායමක් එක්කතු වෙන පොදු ලකුණකින් යන්න තමයි සීළු දෙනා තීන්දුව කළේ. ඒ නිසා මම හිතනවා මුළු ලංකාව පුරා සීළුම පළාත් ආවරණය පරිදි අපි විශාල ශක්තිමත් අපේක්ෂක දානවා. මොකද මේ මැතිවරණය ගමේ ඉන්න, ගමේ වැඩ කරපු, ගමත් එක්ක ඉන්න අයට තමයි මිනිස්සු ඡන්දේ පාවිච්චි කරන්නේ. ඒ නිසා මම හිතනවා මෙවර මැති වෙනදී විශාල ජයග්‍රහණයක් අපේ සම්දානෙට ලබා ගන්න පුළුවන්. අපි දැක්ක දැන් පොහොට් ඔබතුමාලා පොහොට්ටුවේ මුලින්ම ඔබතුමාගේ මේ පොහොට්ටුවේ එකයි සාකච්ඡා නොකළා මේ මම පොහොට්ටුවෙන් අපි අයින් වෙලා ආපු අයනේ. පොහොට්ටුවත් එක්ක නැවත පොහොට්ටුවේ ප්‍රතිඵලය දැක්කනේ. මේ පාරයි සුන්නත් විල වෙනාම යනවා. ඒ නිසා අපි පොහොට්ටුවෙන් එළියට ආපු අය මොකද පොහොට්ටුව හරියට ආර්ථිකයේ අසුරපු නැතිඳ තමයි පොහොට් වෙනවා කියේ මේ රට මේ තත්ත්වයට පත් උනේ. හැබැයි රට ගොඩනගලා දුන්නු නායකයා තමයි රනිල් වික්‍රමසිංහ. එතුමා එක තමයි අපි ගිය පාර ජනාධිපතිවරණය වැඩ කළේ. හැබැයි තව අවුරුද්දක් විතර යද්දි තීරේ මිනිසුන්ට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අකේ රට ගොඩනගුවට ඇමතුමා ඡන්ද ලැබුණ නෑනේ. නෑ ඡන්ද ලැබුණා, ඡන්ද නොලැබුණා කියන්න බෑනේ. එතුමා ලක්ෂ 2 ඉඳලා ලක්ෂ 22 දක්වා වැඩි කරගත්තා. ඊළඟට මං හිතනවා දැන් කවුරු හරි පුද්ගලෙක් වැඩ කරපුවාම ඒකේ ප්‍රතිඵලය වෙනත් අය බොරු පොරොන්දු දීලා ඇවිල්ලා ඒක කරගන්න බැරුව ගියාමනේ ඒ ප්‍රතිඵලය කොච්චර හොඳද කියන එක තේරෙන්නේ. ඉතින් ඒක තේරෙයි. තව දැන්ට මාස 5ක් අය ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. මොකද අනු කුමාර දිශානායක මහත්තයා කරයි යන්නේ අපේ වැඩ පිළිවෙල නෙවෙයි. එතුමා කියපු වැඩ පිළිවෙලක් කරන්නේ නැහැ නේ දැන්. එතුමා කිව්වේ මොකද්ද? පෙට්‍රල් එකේ රුපියල් 100ක් ගසා ගන්නවා. ඒ 100 ගසා ගාපම අඩුවට දෙන්න පුළුවන් කියලා. හැබැයි පෙට්‍රල් අඩු කරපුවා මොකද්ද? සභාපතිතුමා කිව්වේ අපේ ෆෝමියුලාකට වැඩ කරනවා කියලා. ඉතින් ඒ නිසා කියපු එක එකක්, කරන එක එකක්. හැබැයි මේ මාස 5 ආර්ථිකයේ ශක්තිමත් ජනාධිපතිතුමා සංචිත වැඩි කරලා තියෙනවා, උද්දමනය අඩු කරලා තියෙනවා, ආදාය මාර්ග වැඩි කරලා තියෙනවා. ඒ නිසා යන්න පුළුවන්. හැබැයි මාර්තු වලින් පස්සේ එතුමාලගේ වැඩ පිළිවෙල රටටිපත් කරන්න අනිවාර්යෙන් සිද්ධ. එතකොට දැන් මීගමු අපි දැක්ක ඔබතුමා තමයි ප්‍රබලයාගේ මීගමු. නමුත් මීගමු පරාදුනා. මම මීගමු හිටියේ නැහැ නේ. දැන් මේ පාර මම මීගමු කටහඬ අනිවාර්යෙන් ලියලා තියාගන්න. ගිය පාර ජනාධිපතිවරණට ඡන්ද අපි වැඩි කරගන්න. මොකද අපි රටට වැඩ කරපු අය, දිස්ත්‍රික්කයට වැඩ කරපු අය, මීගමුට වැඩ කරපු අය. ඒ නිසා මීගමු අනිවාර්යෙන් මීගමු කටහඬට මම නායකත්වය දෙනවා. මේ දෙකම ජයග්‍රහණය කරන්න යනවා කියන එක අපි පැහැදිලි. දැන් අපිට පේනවා මේ හොරු නැවත අල්ලනවා 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 කියනවා. ඔබතුමාට බයක් නැද්ද? ඔබතුමාලට එහෙම චෝදනාවක් තියෙනවද? නෑ මට කිසිම චෝදනාවක් නෑ. මොකද ඇත්ත චෝදනාව වෙන්න එපා. එක එකනාට එක එක ඒවා කියන්න පුළුවන්. ඒ නිසානේ මැතිවරණ තරඟ කරන දැන් නැත්තම් කියා රට යන්න පුළුවන්, දේශපාලනයෙන් අයින් වෙන්න පුළුවන්. අපි ඒකක අපි මේ අභියෝග වලට බය මිනිස්සු නෙමෙයි. අභියෝග වලට මුහුණ දෙන මිනිස්සු. ඒ නිසා අපි ජනතාව එක්ක ඉන්න මිනිස්සු. ඔය ආද වීරය වෙලා තියන අය ජනතාවට මුකුත් කරපු අය නෙමෙයි. කටින් අපිව විවේචනය කරලා මිනිස්සුන්ට ඒක කාවද්දලා ඒ බොරුව ඇත්ත කරලා තියනවා ඒගොල්ලෝ ඒ කටින්. හැබැයි ඒක තව මාසයක් අවුරුද්දක් යද්දි මිනිස්සුන්ටම තේරෙනවා මේ කියපු ඔක්කොම බොරු කියන එක. ඒ නිසා අපි අභියෝග වලට පැනලා යන අයත් මේ අභියෝග වලට මූණ දෙනවා. ඒ නිසා මේ මැතිවරණයේදී අපි ජනතාව එක්ක ඉඳගෙන අපි ශක්තිමත් විපක්ෂයක් හදන්න අපි කටයුතු කරනවා කියන එක. මොන වගේ ජයග්‍රහණයක්ද ලබන්න දැන්? අය පෑදලිම අපේ മന്ത്രി ධූර ලංකාවේ 37ක් ඇවිල්ලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 45 50 දක්වා යන්න. ඉතින් පෑදලිය විපක්ෂයේ කාර්යභාරය අපිට කරන්න. මොකද පාර්ලිමේන්තුවේ විපක්ෂයකුත් තියෙන්න බෑ රටේ මිනිස්සුන්ට විරුද්ධව තීන්දුව ගත්තොත් තාණ්ඩු. හැබැයි අපි කවදාත් මේකේදී මේ ආණ්ඩුව ඉල්ලන්නේ ආණ්ඩුව අපි දෙන්න කියන අනු කුමාර සහෝදරයාටම දෙන්න කියන. මොකද මිනිස්සුන්ට තේරෙන්න ඕනේ ඒගොල්ලෝ තාණ්ඩු කරද්දි තියෙන ප්‍රායෝගික ගැටලු. එළියේ ඉඳලා කයිවාරු ගැව්වට අයිය නායකලා වගේ රටක් කරන්න ආපුම ප්‍රශ්න දැන් තමුන්නාන්සලා බලන්න. දැන් ළමයි ශික්ෂත් විභාගේ ලිව්වා. අද අගමැතිතුමිය එක තීන්දුවක් ගත්තා, ජනාධිපති තව තීන්දුවක් ගත්තා. අර පයේ ශික්ෂත් ලිව්ව දරුවට එක බලාගෙන ඉන්නවා. දැන් ප්‍රතිඵලය මාක් කරන්නෙත් නැහැ, ප්‍රතිඵලය දෙන්නෙත් නැහැ. මොකද වෙන්නේ කියලා තීන්දුවක් නැහැ. එක ප්‍රශ්නයයි ආවේ මේ පාවසර ළමයට තේරෙන මොලේවත් මේගොල්ලන්ට තිබ්බනම් මේ ප්‍රශ්නේ ඉදා අනිද්දා විසඳන්න ඕනේ. හැබැයි තාම විසඳලා නැහැ. ඒ නිසා මම කියනවා පාවසරේ ශිෂ්‍යත්වයේ ලියපු ළමයේ මොලේ පෑදේවා කියලා ජනාධිපතිතුමාට යතුරු. ඒ ඔබතුමාලා විපක්ෂ නායකකම ගන්න පුළුවන් වේද? ඔව් අපිට ගන්න පුළුවන් වෙනවා අනිවාර්යයෙන්. මොකද සජිත් මහත්තයා ගිය පාර ඡන්ද ලක්ෂ 55 ලක්ෂ 30 40 ගන්න බෑලා තියෙනවනේ. ඒ නිසා අපි තව ලක්ෂ 10ක් වැඩි කරගත්තොත් මම හිතනවා අපිට විපක්ෂ නායකකම ගන්න පුළුවන් ඒ කියලා අපි කන්නේ. ඒතොර මන්ත්‍රීතුමා දැන් මේ වෙනකොට මේ ගිනි අවි අරන් තියෙනවා. ඒ සම්බන්ධව මොකද ඔබට තර්ජනේ? ඒක අමාත්‍යංශ සහ දේශපාලන බලධාරීන්ගෙන් අහන්න ඕනේ. මම දන්නේ නැහැ. මම මේ නිවුස් වල දැක්කේ ඒක. ඉතින් එතුමාලගේ තීන්දුවක්. ඉතින් මම දන්නේ නැහැ. ඒක පිළිබඳව අපි අධ්‍යයනය කරලා අපි උත්තරයක් දෙන්නම්. දැන් ඔබතුමාලා ගිනි අවි බාර දුන්නද? දැන් මම නම් ගිනි අවි පාවිච්චි කරලා නැහැ. ගිනි අවි අපිට පාර්ලිමේන්තුවේදී දීලා තියෙනවා. මම ගිනි අවි කවදා තරංගිල්ලත් නැහැ. පාවිච්චි කරලා නැහැ.